narrative. ෆිච් රේටින්ග්ස් ආයතනයේ දේශීය බැංකුල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම පහත දමා ඇති බව වාර්තාවේ ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැට නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කාගිල්ස් බැංකුව, DSCC බැංකුව, NDB බැංකුව, සේලාන් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ අතර වන අතර ස්වෛරී දේශීය ණය පැහැරෑරීමක් සිදු වුවහොත් බලධාරීන් විසින් තම දේශීය මූල්‍ය වග කිරීම ඉටු කරන බැංකුවලට සීමා පැනවීමේ අවදානම වැඩි විය හැකි බවට එම ආයතනය අනතුරු අඟවයි. තෙල් නැවගත කිරීම වලට ගෙවීමට අවශ්‍ය විදෙස් මුදල් සොයා ගැනීමට තෙල් සංස්ථාව අපොහොසත් වීම මත ඩොලර් මිලියන 65ක් ගෙවීමට සිදු කිරීමට නොහැකි වීම නිසා මර්බන් තෙල් රැගත් නෞකාවක් සති 3කට වැඩි කාලයක් තිස්සේ වරායේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍ය ආරංචි මාර්ග පවසයි. දැනටමත් භාවිතයට ගත් බොර තෙල් සඳහා ඩොලර් මිලියන 40කට අධික මුදලක් ගෙවීමටම සංස්ථාවට සිදු ඇති අතර ගෙවීම සිදු නොකිරීම මත ඩොලර් මිලියන 60කට අධික බොර තෙල් හිඟයකින් ශ්‍රී ලංකාව පසුවන බවද සඳහන්. ඉකුත් ජූලි 9 දින අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ අත්පත් කරගත් මොහොතේ ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගත් රුපියල් මිලියන 17.5ක මුදලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිසියට නියෝග කරයි. කොවිඩ් විධිවිධාන නිකුත් කිරීමේ බලය හිමිවන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙරටට පැමිණෙන සංචාරකයන් පැනවූ කොවිඩ් විධිවිධාන වලට වළංගුභාවයක් නොමැති බවද ඔහු අවධාරණය කරයි.